आयुवान तुलनात्मक पुआत्म सुमे प्रमुख सियपत न्यूसन प्रधान प्रवृत्ति प्रकाश समगिन उबहमून मम रोहित भंडार जयपात्म अदत मुलिमवधाने प्रवृत्ति सिरस्तलवित हिटपु जनपति चंद्रिका टेर हिवालस चोदना दहनमे अटते द्वित्व पुरवेसियंट पार्लिमेंतु तरंग कल नुहकि राज्य अवधारणे कराई केटपत पौरट हानिकल तरुणियट निदहस नेपाले वेनुवेन जगत संविधानीय जात्यंतरेन सहायिल्लाई दैन पुवत सविस्तरात्मकव दहनमवन अनुक्रम व्यवस्थाव अद सिट क्रियात्मक वनवा केसे वेदत अधिकरण सेवा कमिसमट अदाल पात्किरी मेतुलत वगंति हतरक एलेबिन महामतिवरनिन पसुव क्रियात्मक केरनु एति පාර්ලිමේන්තුවෙන් සම්මත වූ 19 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපති ධුරයේ බලතල රැසක් සංශෝධනයට ලක් වුණා. නව සංශෝධනයට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිවේ යුතු අතර ජනාධිපති ධුර කාලය වසර 5කට සීමා වුණා. එමෙන්ම ජනාධිපති ධුරයේ දැරිය හැකි වාර ගණන වසර 2කට සීමා වෙනවා. ජනාධිපතිවරයාට ඇති මුක්ති ඉවත් කිරීම 19 වන අනුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රමුඛ කාර්යයක්. ඒ අනුව ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩකිරීමේ නඩු පැවරීමේ හැකියාව පවතිනවා. කෙසේ වෙතත් ආණ්ඩුවට අවශ්‍ය 19 වන සංශෝධනයක් ගෙනීමට නොහැකි වූ බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අදහස් දක්වමින් කියා සිටියා. ආණ්ඩුවේ අය කිව්වට බලවත් සංශෝධනයක් අපි කළා කියලා. ඒගොලු නොකියන දෙයක් තියෙනවා ලැජ්ජාවට. ඒගොලු ගෙනාපු එක නෙවෙයි සම්මත උනේ. ගෙනාවේ නායක නම් සම්මත උනේ ගැරන්ටි එක. දැන් කියන්න බෑ ගැරන්ටි එක සම්මත උනේ කියලා. දැයිදින් කියනවා අපි ගෙනාපු නයාම සම්මතුණා වගේ තමයි පේන්නේ. ගමෙත් ඔහොම ඒවා වෙනවා. සාමාන්‍යයෙන් ගමේ කොටිත් ඔහොම ඒවා වෙනවා. අරගෙන යනවා එක දෙයක් හිතාගෙන ගිහිල්ලා වෙන්නේ ඒක නෙවෙයි. හැබැයි ඇවිල්ලා කියන්නේ ගියේ වැඩේ කෙරුණා කියලා. ඊදර ඇවිල්ලා කියන්නේ මං ගියේ වැඩේ කෙරුණා කියලා. ඒක ඉදින් අපිට තේරෙනවා ඒක බොහොම ලදරු අසරණ මානසිකත්වයක්. කෙසේ වෙතත් 19 වන සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ ඒ සම්බන්ධයෙන් මැති එමතුවරු මෙසේ අදහස් පළ කර සිටියා. ජනතා පරමාධිපත්‍ය පාර්ලිමේන්තුවට ලබා ගැනීමේ ජයග්‍රහණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ විපක්ෂය ඇති කරලා තියෙනවා. පූර්ණ වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පුළුවන් කමක් නැහැ. අධිකරණයේ තීරණය අනුව ජනාධිපතිවරයාට යම්කිසි බලතල තියෙන්න ඕන කියලා තීන්දුවක් තියෙනවා. ඒක වෙනස් කරනවා නම් ජනමත විචාරණයක් ඇති කරලා ඒකෙන් තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ. විධායක ජනාධිපති ක්‍රමයේ කොටසක් එහෙම තිබියදී කොටසක් තමයි ඉවත් වෙන්නේ. පාර්ලිමේන්තුවට ඒ විදිහටයි බලතල ලැබෙන්නේ. අතිගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ඒ වගේම සම්පූර්ණ පාර්ලිමේන්තුවෙත් මේ රටෙත් ඒක විශාල ජයග්‍රහණයක් කියලා මම හිතනවා. මම හිතන්නේ මේ රටේ ජනතාවටයි මේ කටයුත්තෙන් විශාල ප්‍රයෝජනයක් වාසියක් ලැබෙන්නේ මම නම් දකින්නේ අත් වශයෙන්ම 19 වෙනි සංශෝධනය ජාත්‍යන්තරයේදී අපිට විශාල වශයෙන් ප්‍රයෝජන වෙනවා මොකද දැන් අවුරුදු ගානක් තිස්සේ අපේ රටේ ප්‍රතිරූපයට විශාල හානියක් සිද්ධ වුණා මම හිතන්නේ ඉදිරියේදී අපිට විශාල වාසි ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් මේක ජනතා ජයග්‍රහණයක් වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගේම විශ්ව ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය බවට අපි පත්කරගත්ත මේ සංශෝධනය ඒක අපි හිතන ලොකු වෙනසකට හේතුවක් වෙයි කියලා. ඒ නිසා මේ පනත සම්මත වීම ඓතිහාසික අවස්ථාවක් හැටියටයි අපි සියලු දෙනාම දකින්නේ. මේදි විශේෂයක් තමයි රටට අපි පොරොන්දුණු සියලු සංශෝධනයන් ඇතුල් කරගන්නට අවකාශය තිබුණා. ඒකට ප්‍රධාන හේතුව තමයි ප්‍රබල විපක්ෂයක් මේ රටේ සිටීම. සිසේන මැතිතුමා මේ රටේ ආදර්ශමත් නායකයෙක් විදිහට තමන් සතු බලය අඩු කරන්නත් ඒ වගේම මං හිතන්නේ අද වෙනකොට පාර්ලිමේන්තුවේ 215 ගේ බලය ලබා ගන්නත් පුළුවන්කම ලැබුණා ඉදිරියටත් මේ ජයග්‍රහණය මේ වගේම පාර්ලිමේන්තුවේ පවත්වන්න පුළුවන්කම තියෙනවා අනම වන සංශෝධනය ඉතාමත්ම රටේ ජනතාවට හිතකර සංශෝධනයක් බව අපි පිළිගන්නවා නමුත් 19 වෙන සංශෝධනය කොලේ වහලා ගහන්න රයිල් වික්‍රමසිංහ අගමැතිතුමා උත්සාහ කළා සුළුතර ආණ්ඩුවකින් කොලේ වහලා ගහලා දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියා කරන්න උත්සාහ කළා නමුත් ඒ දේශපාලන න්‍යායපත්‍රය අද එහෙම් පිටින්ම අපි සංශෝධන ඉදිරිපත් කළා
ජනතාවට යම් විදියකින් මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය වෙනස් වෙන දේවල් තියෙනවා නම් ඒ සියල්ලම සංශෝධනය කරගන්න පුළුවන් කමක් ලැබුණා මම හිතන්නේ අපි හුඟක් සතුටු වෙන්න ඕන මේ පමණට හෝ සම්මුතියක් ඇති කරගෙන පාර්ලිමේන්තුවේ ඉතාම සාතිශය බහුතරයකින් බොහෝ දෙනාගේ එකඟතාවයෙන් මේක සම්මත කරගන්න හැකියවීම පිළිබඳව මුළුමනින්ම සෑහීමකටපත් වෙන්න බැරි වුණත් 17 වෙනි සංශෝධනය යලි ක්‍රියාත්මක කරලා 18 හොසි කරලා ඇමතිවරුන්ගේ ප්‍රමාණය ව්‍යවස්ථානුකූල කරලා නැතිවරණ පවත්වන දිනය නිශ්චිත කර ගැනීමට හැකියවීම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීත්වයේ අගය කරන ජනතාව ලැබූ ජයග්‍රහණයක් ඒ ජයග්‍රහණයට පක්ෂයක් හැටියට පාර්ලිමේන්තුව තුළ ජාතික විධායක සභාව තුළ අරගල කරලා දායක වෙන ලැබීම අපි ඉතාම සන්තෝෂ වෙනවා ලංකාවේ අයිති ඉතිහාසය බැලුවාම ඉතාමත්ම ස්වර්ණමය දිනයක් මට බැලුවත් මට ඉතාමත්ම සතුටු වෙන දිනයක් මොකද 1978 ජයජයවර්ධන මහත්මයා මේ පාර්ලිමේන්තුවට මේ විධායක ජනාධිපති ක්‍රමයේ ගේන දවසේ තමයි අපි මේ සටන ආරම්භ කරේ මේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව අවුරුදු 37ක් ගිහිල්ලා අවසානයේදී නොයෙකුත් පොරොන්දු දීලා ඒවා කඩා කළා අපිට ජනාධිපතිවරයෙක් අපි බිහි කරගත්තා ජීවිතේ පරදුවට පබලා මේවර තමන්ගේ තියෙන බලතල අතහරින්නට හිත හදාගත්ත විපක්ෂ දායකත්වය තුලින් ලබා දුන්නා මේක මම හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක වගේම සන්ධානයේ නායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඒ දුන්න ජනවරම අනුව පාර්ලිමේන්තුවෙන් ලැබුණු විශාල සහයෝගයක් හැට මේ අංශ සලකන්න පුළුවන් එතුමාගේ ජනතාවගේ විශේෂයෙන් ඡන්දේ දුන් දෙපාර්ශ්වයට ඡන්දුන් ජනතාවගේ ජයග්‍රහණයක් හැට අපි දකිනවා ඉතිහාසයේ වෙන කිසිම රාජනායකෙ හැසිරුනේ නැති ආකාරය රට ගැන හිතලා මාතෘභූමිය ගැන හිතලා පුරවැසි පරපුර ගැන හිතලා එතුමා ලොකු කැපකිරීමක් කරා ඒ කැපකිරීමට නායකත්වයේ දායකත්වයේ මාර්ගෝපදේශකත්වයේ ලබා දුන්නා ගරු අග්‍රාමාත්‍යතුමා මම හැම වෙලාවෙම කියපු දෙයක් තමයි මේ දේශපාලන විවාහය රටට අතිශයින්ම ප්‍රතිඵලදායී විවාහයක් කිසිදාක අපි දික්කසාද වෙන්නට ඉඩ තබන්නට හොඳ නැහැ දික්කසාද වුණොත් රට අනතුරේ මේ අතර 19 වන ව්‍යවස්ථාව සම්මත වීම සම්බන්ධයෙන් ජාතික හෙළුවරුමේ දැක්වුවේ මෙවන් අදහසක් මේක ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක් මෙතෙන්දී පක්ෂ පාට ජාති ආගම් ભેදයකින් තොරව අපි සියලු දෙනාම රටේ පුරවැසියන් විදියට ඒ වගේම දේශපාලන පක්ෂ විදියට බහුජන සංවිධාන සිවිල් සංවිධාන විදියට මේ ලබාගත් ජයග්‍රහණය තවත් අපි ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙන යාමයි අවශ්‍ය වෙන්නේ එහිදී මම හිතන්නේ මෙහි ඊළඟ අදියර වෙන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඒ කියන්නේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමත් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි තියෙනවා මම හිතන්නේ දෙවනි ව්‍යවස්ථා විප්ලවය අපිට කරන්න තියෙනවා ඒක තමයි මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඒකටත් අද ඉඳලා ජාතික හෙළවරුමේ විදියට අපි කැප වෙනවා කියන එක පැහැදිලිව සඳහන් කරන්න ඕන විදුලි බලහා බලශක්ති අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතාද මෙහිදී අදහස් පළ කළා අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා ඉතිහාසයේ පළවෙනි වතාවට බලය අත්හරින්න තීරණය කිරීම ගැන යම් ප්‍රමාණයකට හෝ ඒ මගින් රට ප්‍රජාතන්ත්‍රකරණය කරන්න කටයුතු කිරීම ගැන දැන් මේ පවතින ජනාධිපති ධූරය ඒකාධිපති ධූරයක් නෙවෙයි මේ ජනාධිපති ධූරය ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති ධූරයක් යම් යම් වාමාංශික අදහස් දරන අය යම් යම් පිරිස උත්සාහ කරන තාමත් මේක ඒකාධිපති ජනාධිපති ධූරය කියලා කියන්නේ නමුත් මේක දැන් ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති ධූරයක් මේ ව්‍යවස්ථා සංශෝධනය අසම්පූර්ණයි ඒක අපි කියන්න ඕන මේක සම්පූර්ණ වෙන්නේ මැතිවරණ ක්‍රමය පිළිබඳ යෝජනාව පැමිණිය දාටයි විශේෂයෙන්ම මනාප ක්‍රමය අහෝසි කරන ඒ වගේම කොට්ටාසවකට මන්ත්‍රීවරයෙක් අඩුමතරම එක මන්ත්‍රීවරයෙක් හෝ සිටින සියලුම දේශපාලන මතවාද පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන්න සමත් මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි ඒ යෝජනාවත් දැන් හදලා තියෙනවා මේ 19 කලා වගේම මේ 20 වෙනි සංශෝධනයත් මේ මැයි මාසයේ 19 වෙනිදා පාර්ලිමේන්තුව විවෘත කළාම සංවාදයට භාජනය කළා අපි සම්මත කරගමු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මගින් නියත වශයෙන්ම සිදු වූයේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාව වෙනස් කිරීමක් නොව 18 වන සංශෝධනයේ මගින් මහින්ද රාජපක්ෂ මහතා එකතු කරන ලද බලතල ඉවත් කිරීමක් පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික පුබුදු ජයකොඩ මහතා පවසනවා කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසූ අතර ඔහු එහිදී වැඩිදුරටත් මෙසේද සඳහන් කළා
දැන් මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අපි දකින්න එක මුලා කිරීමක් රැවටීම මුල්ම රැවටීම තමයි සිද්ධ වුනේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න සියල්ල යටපත් කරලා මේ සියල්ල විධායක ජනාධිපති ක්‍රමය කියලා එකට ගැට ගහපු එක විධායක ජනාධිපති ක්‍රමය ඇවිල්ලා රටේ ප්‍රජාතන්ත්‍රවාදී නැතිවීමේ හේතුව නෙමෙයි ඒක ඇත්ත හේතුව දැන් මේ තියෙන නව ලිබරල් ධනවාදී ආර්ථික ක්‍රමය ඉතින් දෙවෙනියට වෙච්ච එක තමයි දැන් විපක්ෂයෙන් ගෙනාව සාකච්ඡාවක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොදු අපේක්ෂකෙක් ගේනවා කියලා. මිනිස්සු බලාගෙන හිටියා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අපේක්ෂකෙක් එයි කියලා. අපේක්ෂකෙක් ආවා. ඇවිල්ලා ඒ අපේක්ෂකයා කිව්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවට විධායක ජනාධිපති ධූරයේ පවතින බලතල අහෝසි කිරීමකට තමයි ඔහු යන්නේ කියලා. බලතල කප්පාදු කිරීමකට. ඉතින් කතාව කිව්වෙත් මේ යකා වෙලවන්නේ නැහැ. යකාගේ දතක් දෙකක් ගලවනවා. ගැසට් කරපු එකෙන් භාගයක් විතර කැපුව අධිකරණේ. දැන් ඉතුරු එකට සංශෝධන 200ක් කරලා. දැන් අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? දැන් හොඳම උදාහරණය තමයි කොමිෂන් සභාව පිළිබඳ ප්‍රශ්න. දැන් මේකේ අන්තිමට කරලා තියෙන්නේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා පිටිපස්සට ගිය එකක් තමයි අවසානයේදී පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙන්නේ. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මොනවා හරි වෙලා තියෙනවා තමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තටම මේකෙන් කරේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියලා සමාජයේ තිබුණ ප්‍රබල සටන් පාඨයක්. ඒ සටන් පාඨය යටපත් කරා මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා. 19 වන සංශෝධනය සම්මත කළක් මෙන්ම 20 වන සංශෝධනයත් සම්මත කොට යහපාලනීය ශක්තිමත් කරන ලෙස මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට අයත් අසීමිත බලතල අත්හැරීමට හා වෙනස් කිරීමට ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් වී 19 වන සංශෝධනය සම්මත කර ගැනීමට සිදු කළ කැපවීම මුළු ලෝකයටම ලබා දුන් බලවත් ආදර්ශයක් බවයි. මෑත ඉතිහාසයේ කිසිම රාජ්‍යපාලකයෙකු මෙසේ ලද බලතල අත්හැරීමට කෙසේවත් ක්‍රියාකොට නොමැති බැවින් මෙය ඉතිහාසයේ සුවිශේෂී සංසිද්ධියක් බව පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසනවා. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට ලබා දුන් පොරොන්දුව කිසි ලෙසකින්වත් කඩ නොකොට දීර්ඝකාලීනව පැවති පොදු ජන අපේක්ෂාවන් ඉටු කර දීමට ක්‍රියා කිරීම බලවත් පැසසුමට හේතු වන බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නා. 19 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මහමැතිවරණයකට තරඟ කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසි කිව්වීම අත්‍යවශ්‍ය සුදුසුකම බව ව්‍යවස්ථා කෙටුම්පත් කණ්ඩායමේ සමාජික ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ පිළිබඳව අදහස් පළ කර තිබෙනවා. ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ සංශෝධනයක් නැහැ. නමුත් පාර්ලිමේන්තුවට තේරීපත් වීමට තිබෙන සුදුසුකම් වලදී තියෙනවා. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් තවත් රටක පුරවැසියෙක් නම් ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වෙන්න බෑ. ජනමාත්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද මෙහිදී අදහස් පළ කළා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි සුළුතර ආණ්ඩුවක් පවතිද්දි ප්‍රබල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අපට පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරලා සම්මත කරගන්න ලැබුණි. සුළුතර ආණ්ඩුවක් වුණත් අති දැවැන්ත බහුතරයකින් තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපි රජයක් හැටියට පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තේ. ජාතිය වාසනාවට යථාවාදී තථාකාරී ගුණයෙන් යුක්ත කියන දේ කරන දේ කියන රාජ්‍ය නායකයෙක් ජනවාරි 8 වෙනිදා අපේ පක්ෂ ගණනාවක් එකතු වෙලා සිවිල් සමාජය එකතු වෙලා ජනතාව විසින් පත් කර ගැනීමට ලැබීම නිසා මේ සංශෝධනය අපට ගේන ලැබුණා. මේ සංශෝධන ගේනකොට සාමාන්‍යයෙන් විපක්ෂයේ තමයි වැඩි බලයේ ඉන්න අය බලන්නේ බලය වැඩි කරගන්න විදිය. විපක්ෂයේ තමයි මේවා අඩු කරගන්න උත්සාහ කරන්නේ. නමුත් මෙතෙන්දී අපි දැක්ක මේක ගේන්න හදනකොට කොච්චර බාධක මතු වුණාද කියලා. කකුලෙන් ඇදීම් කොච්චර තිබුණද. යටි උගුල් අටවණේවා කොයි තරම් සාකච්ඡා වට තිබුණද කියලා අපි දැක්කා. විපක්ෂයේ බහුතරයක් මේකට කැමැත්ත තිබුණත් සුළුතරයක් එවැනි ක්‍රියාවල නිරත වෙච්ච හැටි අපි දැක්කා. මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත්ම කරුණ සම්බන්ධයෙන් පැහැදිලි කළා. මේ සංශෝධනය හරහා ආපු විධායක බලය පාර්ලිමේන්තුව හරහා පාර්ලිමේන්තුවේ බහුතරය හරහා ගොඩනැගෙන අමාත්‍ය මණ්ඩලය වෙත පැවරෙන්නා වූ අගමැතිවරයා හරහා ක්‍රියාත්මක වන්නා වූ වැදගත්ම ප්‍රතිපාදනය තමයි අගමැතිවරයාගේ උපදෙස් මත ජනාධිපති විසින් අමාත්‍ය මණ්ඩලය පත් කළ යුතුයි කියන ඒ වගන්තිය. ඒක තේරුම මොකක්ද? පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පාර්ලිමේන්තුවේ වැඩිදුර විශ්වාසය දිනා ගන්න පුළුවන් පුද්ගලයව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයව ජනාධිපති විසින් නම් කළාට පස්සේ
අග්‍රාමාත්‍යවරය ලෙස ඒ අග්‍රාමාත්‍යවරයා තීරණය කරනවා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ කවුරුන් විය යුතුද කියලා. 30 දෙනයි උපරිම අඩු වෙන්නත් පුළුවන් ඕන. හරි ඒ නිසා මේ පත් නොකර ඉන්න කිසිසේත් මං කරන්නේ නැහැ කියලා කියන්න ජනාධිපතිට ඕන කෙනෙක් පත් කරන්න එහෙම බෑ. ඒක විශාල ජයග්‍රහණයක්. මේක විධායක ජනාධිපති ක්‍රමය. මෙතෙක් තිබුණු විධායක ජනාධිපති ක්‍රමයේ ජනාධිපති වෙත තිබුණු මහ බලයක් අඩු කිරීම. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට එරෙහිව විමල් වීරවංශ සහ වාසුදේව දානායකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අල්ලස් කොමිසම හමුවේ අද පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ හිටපු ජනාධිපතිනියගේ පාලන සමයේ සිදු ගනුදෙනුවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් නියමයකට අනුව අල්ලස් කොමිසම කටයුතු කර නොමැති බව පවසමින් 2007 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් සඳහන් කර තිබුණේ හිටපු ජනපතිනියගේ පාලන සමයේ වරායේ නැව්වල තෙල් සැපීමේ අංශය අක්‍ර 10ක භූමි භාගයක්ද සමග අවිධිමත් ලෙස පුද්ගලික සමාගමකට පවරා ඇති බවයි. එමගින් සිදු වූ වංචනික ගනුදෙනුව හේතුවෙන් රජයට සහ එහි සේවකයන්ට අලාභයක් සිදු වූ බව එම පෙත්සම මගින් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණා. පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ පුද්ගලික සමාගමකට පැවරූ වරායේ තෙල් සැපීමේ අංශය නැවත රජයට පවරා ගන්නා ලෙසයි. එහිදී අදාළ ගනුදෙනුව පිළිබඳ අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදුකොට කරුණු වාර්තා කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. කෙසේ වෙතත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අද අල්ලස් කොමිසම හමුවේ කියා සිටියේ වසර 7කට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයකට අනුව මේ වනතුරුත් අල්ලස් කොමිසම ක්‍රියා කර නොමැති බවයි. දැන් වාසුදේව නානායක්කාර සහෝදරයා මැතිතුමන් අද මේ ඉදිරිපත් කළේ අවුරුදු 7කට පරණ නඩු තීන්දුවක් එක්ක බැඳිච්ච ක්‍රියාදාමයක් පිළිබඳ ප්‍රශ්නයක්. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වම අල්ලස් හෝ දූෂණ කොමිසමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඒ චන්ද්‍රිකා මැතිණියගේ කාලේ සිදුවෙච්ච වංචාවට අදාළව අපරාධ තීන්දුවක් ගන්න කියලා නඩු නිමිත්තකට යන්න කියලා අවුරුදු 7ක් එකට ගිහිල්ලා නැහැ. ඒ ප්‍රශ්නේ මතු කරන්න තමයි වාසුදේව නානායක්කාර මැතිතුමන් අද ආවේ. හොරු අල්ලනවා කියලා මරල අතෝ නිදෙන මේ ආණ්ඩුවට අපි කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන්නයි කියලා කියපු ඒ නීතිමය ක්‍රියාමලාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අල්ලස් හෝ දූෂණ කොමිසමත් පැහැරහැරලා තියෙනවා. ඒකට විරුද්ධව මේ දාපු පැමිණිල්ල පුළුවන් නම් ක්‍රියාත්මක කරලා පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා මේ ඊනියා යහපාලන ආණ්ඩුව. දැන් කෙටි විරාමයක්. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. නැවතත් දේශීය පුවත්. දුම්කොළ වලින් තොර ශ්‍රී ලංකාවක් ජාතික සමුළුවේ සමාරම්භක උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්තුණා. දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුවේ සමාරම්භක උත්සවයට විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය පාලිත මහිපාල, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය පාලිත අබේකොන්යන මහත්වරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය නියෝජිත වෛද්‍ය අරවින් මාතුර් මහතාද එක්ව සිටියා. දුම්කල මත්ද්‍රව්‍ය මධ්‍යසාර මේ පිළිබඳව ගෙන ගිය පුළුල් ජාතික වැඩසටහන කොතෙක් ශක්තිමත් වූවාද යන්න මා විශ්වාස කරන්නේ ඒ වැඩසටහනේ එක් ප්‍රතිඵලයක් තමයි මම ජනාධිපතිවරයා වීම කියලා හිතන. 2013 වසරේ ලෝක සෞඛ්‍ය නායකයින් ගණයට ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මා තෝරාගෙන මේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සමුළුවේදී ඒ ලැබූ ජයග්‍රහණය සහ ඒ කරන ලද ගෞරවය පිළිබඳව වචනයක් හෝ කතා කරන්නට එවකට සිටි රාජ්‍ය නායකයින් නම්මශීලී නොව බව මා අදත් සිහිපත් කරන්නේ වේදනා සහගතවයි. මේ රටේ මතින්තොර සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී අපි වර්තමාන නව රජයේ විදිහට ගත හැකි ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ප්‍රකාශ කරන්නට ඕනේ. අපිට රටක තිබිය යුතු විනය, හික්මීම, යහපත්කම, හැදිච්චකම මේ සියල්ලටම බරපතල අභියෝගයක් තමයි මත්ද්‍රව්‍ය අපි දන්නවා. ඒ තුළ ඇතිවන බරපතල සමාජ ව්‍යසනය අපි හැකිතරම් අවම කිරීම සඳහා සෑම විටම කටයුතු කළ යුතුයි. නව තානාපතිවරු සිව් දිනෙක් සහ එක් මහකොමසාරිස්වරයෙකු ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත අක්තුපත්‍ර බාර දී තිබෙනවා.
ක්‍රොයේෂියා තානාපති අමීර් මුහරෙමි, බහරේන් තානාපති තාරික් මුබාරක් බින්, හංගේරියානු තානාපති සිල්වෙස්ටර් බස්, ප්‍රංශ තානාපති ජීන් මෙරින්, එක්සත් රාජධානිය සඳහා මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් යන මහත්වරු අක්තපත්‍ර බහර දුන් රාජ්‍ය දූත පිරිස වනවා. ප්‍රංශ තානාපති හා එක්සත් රාජධානි සඳහා මහකොමසාරිස් කොළඹ නේවාසික වහ අනෙකුත් රාජ්‍ය දූතීන් තිදෙනා නවදිල්ලියේ නේවාසිකව ශ්‍රී ලංකා සේවයේ නිරත වනු ඇති. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ ඇමති මංගල සමරවීර මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර සාකච්ඡා යළි නොපැවැත්වෙන බවට පැතිර යන රාවයන් මුළුමනින්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වේල්ගම මහතා පවසනවා. इदिरी मासे तुलेम साकच्चा वानिवारे मसीदुवन बवाई ओहु पवसन्ने अप प्रवृत्यांशयट ओहु में संबंधे नदहस पल करति बेनवा हेटट येदेन लोक कम्करु दिने समरीम सदा श्रीलंकावे प्रधान देशपालन पक्ष मेवन विट लहिलाये सूदानम वनवा कोलंबो नगरे सह ए आसन्ने प्रधान मेयरेली दाहतक पवत्वेन अतर श्रीलंका निदहस पक्षे मेयरेलिय कोलंबो हाइट पिटियेदी एक्सत् जातिक पक्षे बोरेल्ल कैंबल पिटियेदी जनता विमुक्ति पेरमुन कोलंबो बीआरसी पिटियेदी सिय मेयरेली पवत्वनु लबनवा कोलंबो नगरे सह ए आसन्ने पवत्वेन मे दिन रैलीवल सह ईट पेमिनेंट जनतावगे आरक्षाव वेनुवेन पोलिस नीलधारीन 2800क पमन योदवन बव पोलिस माध्य प्रकाशक सहकार पोलिस अधिकारी रुवन गुणसेकर महता पवसनवा कोलंबो पवति माध्य मुकदी ओहु मे බව ප්‍රකාශ කළා මෙවර කොළඹ නගරය තුල සහ නගරයට ඉතාමත් අදාසන්න ප්‍රදේශවල මැයි දින පෙළපාලි සහ රැස්වීම් 17ක් පැවැත්වෙනවා සියලුම මේ පෙළපාලි සහ රැස්වීම් 17ම ආවරණය කරන්න එම ස්ථානයට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2800ක පමණ පිරිසක් යොදවා තිබෙනවා මේ අතර හෙට දිනේ කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මාර්ග කිහිපයක ගමනාගමනයේ සීමා කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ. කොළඹ නගරය තුළ වාහන ගමනාගමනයේ එදිනට බොහෝ දුරට සීමා කිරීමට සිදු වෙනවා. මැයි පළවෙනිදා දහවල් 12 සිට හවස 7 දක්වා, දහවල් 1 සිට සවස 6 දක්වා, නැවතත් දහවල් 2 සිට හවස 3 පමණ දක්වා නැවතත් දහවල් 2 සිට සවස 5 දක්වා කාලය තුලදී ඒ වගේම දහවල් 12 සිට හවස 5 දක්වා කාලය තුලදී ඒ වගේම දහවල් 11 සිට දහවල් සවස 3 දක්වා ඒ වගේම දහවල් 2 සිට හවස 5 දක්වා කිරුලපන දුටු ගැමුණු මාවත සහ බලපොකුණ පාර ඒ වගේම මරදාන පාර මරදාන හන්දියේ සිට බොරැල්ල හන්දිය දක්වා මෙලෙස නොයෙකුත් වේලාවන් වලදී වාහන ගමනාගමනයේ සීමා කිරීමට සිදු වෙන්නේ ඔබට පැහැදිලි ඇති පෙළපාලියක් ගමන් කරද්දී ඒ ගමන් කිරීමෙන් අනතුරුව නැවතත් වාහන ගමනාගමනයට හැකියාව ලැබෙනවා ඒ නිසායි මෙලෙස එක් එක් අවස්ථාවන් එක් එක් වේලාවල් සඳහන් කර තිබෙන්නේ සීගිරිය කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ලිවීම නිසා වසර දෙකක සිරදඬුවම් නියම වූ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණිය අද නිදහස් කරනු ලැබුවා ඇය නිදහස ලබන විට රඳවා තිබුණේ අනුරාධපුර බන්ධනාගාරයේ ඇයගේ ඥාතීන් මහනුවර අධිකරණයේ වෙත මීට පෙර අපාය දුම්පතක් යොමු කර තිබූ අතර එය ඊයේ දිනේදී ඉල්ලාස් කරගනු ලැබුවා පසුගිය පෙබරවාරි මාස 14 වනදා කැටපත් පවුරේ ඇයගේ නම සහ ස්තුති යන්න සටහන් කර තිබීම හේතුවෙන් පුරාවිද්‍යා නිලධාරීන් අත්අඩංගුවටගෙන පොලිසියට බහර දීමෙන් අනතුරුවයි ඇයට වසර දෙකක සිරදඬුවම් නියම කළේ ආ හරි හරි
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිට ඊයේ විරෝධතාවයක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු බලමණඩලයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු සිසුන් පිරිසකට පොලිසිය එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 5 නමක් කොළඹ ජාතික රෝහලේ මේවන විටත් ප්‍රතිකාර ලබනවා. මීට අමතරව තවත් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 3 නමක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි වාර්තා වන්නේ. මේ අතර ඊයේ ඇති වූ මෙම සිද්ධිය අතරතුර භික්ෂුන් වහන්සේ නමක් එල්ල කළ ගල් ප්‍රහාර වලින් කුරුතුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකු කොළඹ ජාතික රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ. විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා භික්ෂුන් වහන්සේගේ සංඛ්‍යාව අඩු කර ඇති බව පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු බල මණ්ඩලය ඊයේ දහවල් කොළඹ කොටුවේ සිට ප්‍රතිපාදන කොමිසම් සභාව වෙත පැමිණියේ විරෝධතා පාගමනකින්. කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ආරම්භ වූ එම පාගමන ටෙක්නිකල් මන්සන්දිය මරදාන පසු කරමින් ඩීන්ස් පාරෝස්සේ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණියා. විරෝධතාවයට එක්ව සිටි භික්ෂුන් වහන්සේ කිහිප නමක් සහ සිසුන් පිරිසක් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ආරක්ෂක ගේට්ටුවෙන් ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමග පොලිසිය ජල කදම්බ ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කළා. කෙසේ වෙතත් එම අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා ඇතුළු සිසුන් 20 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා භූමියට ඇතුළු වීමත් සමග පොලිස් නිලධාරීන් සහ විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේ අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙහිදී භික්ෂුන් වහන්සේ සහ සිසුන් පිරිසක් පොලිස් නිලධාරියෙකුට පහර දීමක්ද සිදු කළ බව එම ස්ථානයේ සිටි අප වාර්තාකරු සඳහන් කළා. අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැදුම්කරු පූජ්‍ය තැන්නේ ඥානানন্দ හිමියන් කියා සිටියේ තම ඉල්ලීම් වලට එළඹෙන වෙසක් පොහොයට පෙර විසඳුමක් ලබා නොදුනහොත් ක්‍රියාමාර්ග තීව්‍ර කරන බවයි. කුවේට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ ලේකම් රංජිත් උක්කත් මහතාගේ අවසන් කටයුතු අද බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී පැවැත්වුණා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොහෝ පිරිස් පැමිණ සිටියා. කුවේට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ සමාජිකයන් පිරිසක්ද දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි අතර අද දින සවස් වරුවේ බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරුණා. දැන් කෙටි විරාමයක්. විරාමෙන් අනතුරුව විදේශ පුවත් බලාපොරොත්තු වන්න. දැන් විදේශ පුවත්. මහා භූකම්පනයකට මුහුණ දුන් නේපාලයේ සහන මෙහෙයුම් සඳහා අමරිකානු ඩොලර් බිලියන 415ක් අවම වශයෙන් අවශ්‍ය වන බව ජගත් සංවිධානය පවසනවා. ඉදිරි 3 මාසයේ සඳහා භූකම්පණයට මුහුණ දුන් නේපාල වාසීන්ට හදිසි සේවා සැලසීම සඳහා එම මුදල එක්රැස් කර ගැනීමට දායක වන ලෙස ජගත් සංවිධානයේ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර ආහාර, ජලය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් කත්මණ්ඩු අගනුවර පවා දක්නට ලැබෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. කත්මණ්ඩු නුවර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබෙනවා. එමෙන්ම නගරයෙන් පිටතට ගෙන යන ආධාර රථ ඇතමුන් නතර කිරීම හේතුවෙන් නේපාල පොලිසියට ඔවුන් වැළැක්වීමට සිදුව ඇතැයි සඳහන්. නගරය තුළ සැපයුම් පිළිබඳව නොසතුටින් පත්ව සිටින කත්මණ්ඩු වාසීන් සිය ගම්මින් බලා යාමට පැමිණීම නිසා නගරයේ වාහන තදබදයක්ද දක්නට ලැබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පසුගිය සෙනසුරාදා සිදු වූ රික්ට පරිමාණයේ 7.8 භූකම්පණයෙන් පුද්ගලයන් 5000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර නිවාස 70,000කට පමණ හානි සිදු වුණා. භූකම්පනයත් සමග එවරෙස්ට් කඳුමුදුනේ ඇති වූ හිම පතනයෙන් මියගිය සංඛ්‍යාවද 19 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතුරින් 5 දෙනෙකු විදේශීය කඳු නගින්නන් වන අතර 14 දෙනෙක් ඔවුන්ට සහාය දක්වන නේපාල ජාතික ශර්පාවරුන්. බොකෝ හරාම් කැරලිකරුවන් පැහැරගත් නයිජීරියානු කාන්තාවන් 300කට ආසන්න සංඛ්‍යාවක් එරට හමුදාව විසින් මුදාගෙන තිබෙනවා.
ඉන් 200 දෙනෙකුම පාසල් සිසුවියන් බවයි විදේශ මාධ්‍ය අනාවරණය කළේ. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී පාසල් සිසුවියන් 200 දෙනෙකුද බොකෝ හරම් කැරලිකරුවන් විසින් පැහැරගනු ලැබුවා. කෙසේ නමුත් ඊසාන දිග නයිජීරියාවේ කැලෑපද ප්‍රදේශයක සංගවා සිටියේදී ඊයේ මුදාගත් පාසල් සිසුවියන් පිරිස මීට පෙර පැහැරගත් පාසල් සිසුවියන් මැද යන්න නිශ්චිත වශයෙන් මෙතෙක් තහවුරු වී නැහැ. අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ වෙත සැපියුම් රැගෙන ගමන්ගත් රුසියානු අභ්‍යවකාශ යානයක් පාලක මැදිරියේ පාලනයෙන් ගිලිහි ඇති බව වාර්තා වනවා. පසුගිය අඟහරුවාදා කසකස්ථානයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නික්මුණු ප්‍රෝග්‍රෙස් M27M නැමැති යානය නැවතත් පෘථිවියට කඩා වැටීමට ඉඩ ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. ප්‍රෝග්‍රෙස් යානය ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීම තවදුරටත් අපේක්ෂා කළ නොහැකි. එමෙන්ම සංනිවේදනය යථා තත්ත්වයට පත් කර නොගතහොත් එය මැයි 7 වනදා සිට 11 වනදා දක්වා කාලය තුළ නැවත පෘථිවි කක්ෂයට ඇතුළු වනු ඇතැයි රුසියානු විද්‍යාඥයින් ප්‍රකාශ කළා. කෙසේ නමුත් මෙය නියමුවන් රහිත අභ්‍යවකාශ යානයක්. කැටි විරාමයකින් අනතුරුව ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. දැන් ක්‍රීඩා පුවත්. IPL තරගාවලියේ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමේ නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට දඬු මුදලක් නියම කර තිබෙනවා. ඒ පසුගිය 25 වනදා සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවති තරගයේදී ඩේවිඩ් වෝනට බැනවැදීමේ සහ සරදම් කිරීමේ සිද්ධියක් හේතුවෙන්. මෙහි විශේෂත්වය වන්නේ ලසිත් මාලිංගට අදාළ දඩිය පැන වූ තරඟ තීරකවරයාද ශ්‍රී ලාංකිකයෙකු වීමයි. ඔහු රෂාන් මහනාමයි. සන්රයිසර්ස් හයිද්‍රාබාද් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝන ලකුණු 9කට දවා ගැනීමෙන් පසු ලසිත් මාලිංග හැසිරුණු ආකාරය ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ නීති රීති උල්ලංඝනය කිරීමක් බවට රොෂාන් මහනාම තීරණය කිරීම හේතුවෙන් මෙම දඩිය පනවා තිබෙනවා. ඒ අනුව ලසිත් මාලිංගට හිමි තරඟ ගාස්තුවෙන් 5% මුදලක් දඩ වශයෙන් ගෙවීමට සිදුවනවා. මෙම තරඟයේදී ලසිත් මාලිංග ලකුණු 23කට කඩලු 4ක් තබා ගනිමින් තරඟයේ හොඳම ක්‍රීඩකයා ලෙසද සම්මානයට පාත්‍ර වුණා. එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය යටතේ සරේ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන කුමාර් සංගක්කාර මෙවන විට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් 3 දෙනා අතරට පත්ව තිබෙනවා. තරඟ දෙකකට සහභාගී වී ලකුණු 284ක් ලබා ගනිමිනුයි සංගක්කාර මෙම දක්ෂතාව පෙන්නුම් කර ඇත්තේ. එහිදී තරගාවලියේ ග්ලැමගොන් ප්‍රාන්ත කණ්ඩායම සමග පැවති පළමු තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 149ක් ලබා ගැනීමට සංගක්කාර සමත් වුණා. මේ අතර එක්සෙස් ප්‍රාන්ත කණ්ඩායම සමග මෙවන විට පැවැත්වෙන තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 52ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 43ක් ලබා ගැනීමටද සංගක්කාරට හැකි වී තිබෙනවා. ඒ සමගින් තුලනාත්මක පුවත් විමසුමේ ප්‍රමුඛයා සියපත නිවුසන් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. හෙට දිනේදීත් හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්.